හයි ගයිස්, ඔන්න ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ වෙනස්ම විදිහක් එක්ස්පීරියන්ස් එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් අද අපිට හිතුණා අයිස්ක්‍රීම් වලින් වැඩ දාලා රසට හදන තැනකට ඇවිල්ලා කොහොමද ඒක එක්ස්පීරියන්ස් එක කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඒ වගේමයි මෙතනට ආවොත් ඔයාලට රසම රස ස්මූති වර්ග, ජූසස් වර්ග, මේ ඔක්කොම දේවල් ඔයාලට ට්‍රයි කරන්න පුළුවන්. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ කටුබැද්දට. කටුබැද්දේ කාගේස් බිග් සිටි එකේ තමයි මේ හැම දෙයක්ම වෙන්නේ. ඕගොල්ලෝ ආවොත් අනිවාර්යයෙන්ම 3rd floor එකට ඇවිල්ලා ට්‍රයි කරලා බලන්න ඕනි මෙතන දාන වැඩ කිර ටික. ඇත්තම කිව්වොත් අයිස්ක්‍රීම් වලින් නම් ලොකුම ලොකු වැඩ කිර ටිකක් මෙයාලා දානවා. ඉතින් අද අපි ආවේ අයිස්ක්‍රීම් රෝල්ස් ට්‍රයි කරන්න. ඒ වගේම ස්මූති වර්ග, ජූසස් වර්ග, මේ ඔක්කොම දේවල් මෙතන අරේන්ජ් කරලා තියෙනවා. ඉතින් අපි අද ආවේ ඒ ඔක්කොම දේවල් ට්‍රයි කරලා බලලා ඔයාලත් එක්ක කොහොමද කියලා ෂෙයා කරගන්න. ඉතින් අපි අතන තියෙන මෙනු කාඩ් එක බලමු අද දවසේ අපි අද මොනවද ඕඩර් කරන්න කියලා. ලොකුම ලොකු මෙනු කාඩ් එකක් නම් තියෙනවා. මම ඊට ඉස්සෙල්ලා කියනනම් අද අපි ඇවිල්ලා ඉන්නේ නෝයකට. මෙතනදී ඔයාලට රසම රස අයිස්ක්‍රීම් වගේම ජූසස් වර්ග, ඒ වගේම ස්මූති වර්ග ගොඩක් ලොකු රේන්ජ් එකක් තියෙනවා. ඉතින් ආවොත් අනිවාර්යයෙන්ම ට්‍රයි කරලා බලන්න අමතක කරන්න එපා. අපි එනම් බලමු මොනවාද මෙනු කඩේ තියෙන්නේ කියලා. මෙනු එකේ ලොකුම ලොකු මෙනු එකක් තියෙනවා දෙපැත්තක්. ඉතින් අපි බලමු මෙනු එකේ මොනවාද අපිට ගන්න පුළුවන් වෙන්නේ කියලා. ජූසස් වර්ග ගොඩාරියක් තියෙනවා. ඕනෑම පළතුරකින් ජූස් එකක් මෙහෙන් ඔයගලන්ට ඕඩර් කරගන්න පුළුවන්. ජූස් වර්ග ස්ටාර්ට් වෙනවා ₹280 ඉඳන් ඉහළට තියෙනවා. ඉතින් ඔයාලට හරිම රීසනබල් ප්‍රයිස් එකකින් තමයි ස්ටාර්ටිං ප්‍රයිස් එක දාලා තියෙන්නේ. ඒ වගේම ස්මූති වර්ග, ස්මූති වර්ගත් තියෙනවා ₹250 ඉඳන් ඉහළට. ඒ වගේමයි ලැසි වර්ගත් මෙතනින් තියෙනවා, ඔයාලට ඕඩර් කරගන්න පුළුවන්. ලැසි තියෙනවා ₹480 ඉඳන් ඉහළට. ඉතින් මේ හැම දෙයක්ම නෝ එකට ආවොත් ඔයාලට ට්‍රයි කරලා බලන්න පුළුවන්. ඒ වගේමයි මං ආසම පැත්ත තියෙන මේ පැත්තේ අයිස්ක්‍රීම් රෝල්ස්. අයිස්ක්‍රීම් රෝල්ස්ත් ගොඩාක් රේන්ජ් එකක් තියෙනවා. එක එක චොක්ලට් වර්ගවලින්, ඇදෙන ගියම පෙබල්ස්, මේ ගොඩාක් දේවල් තියෙනවා මෙතනට ආවොත් ඔයාලට. අපි බලමු කීයකින්ද පටන් ගන්න කියලා. කෙනෙක්ට හිතන්න පුළුවන් අයිස්ක්‍රීම් රෝල්ස් ගම ලොකුම ලොකු මුදලක් වෙන්න ඕනි මේවා නම් ට්‍රයි කරන්න කියලා. ඇත්තටම නැහැ, එහෙම හිතන්න එපා. ලොකු මුදලක් යන්නේ නැහැ ඔයාලට. ලොකු පෝෂණ එකක් හම්බ වෙනවා මේ අයිස්ක්‍රීම් රෝල්ස්. ₹430 ඉඳන් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මේ අයිස්ක්‍රීම් රෝල්ස් වලට ආස කරන ඔයාලා වෙනුවෙන්ම නෝ අයකින් ඔයාලට ඔෆර් එකක් ලෑස්ති කරලා තියෙනවා හරිම රීසනබල් ප්‍රයිස් එකකට. චොක්ලට් අයිස්ක්‍රීම් රෝල්ස් දෙකක් ඔයාලට එකක් ෆ්‍රී ගන්න පුළුවන්. ඒකටත් මේගොල්ලෝ ඔප්ෂන්ස් දෙකක් දීලා තියෙනවා. පෙබල් ඩිලයිට් එකෙන් සහ මයිලෝ රෝල්ස් කියන දෙකෙන් ඔයාලට එකක් ඕඩර් කරන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ චොක්ලට් අයිස්ක්‍රීම් රෝල්ස් දෙකක් ඕඩර් කළොත් එකක් ෆ්‍රී හම්බ වෙනවා. ඉතින් ඒක තමයි මේගොල්ලන්ගේ ඔෆර් එක. ලිමිටඩ් ටයිම් ඔෆර් එකක් තියෙන. ඉතින් ඉක්මනින් ඉක්මනින් ඇවිල්ලා ඔයගොල්ලෝ මේ ඔෆර් එක ට්‍රයි කරලා බලන්න. ඉතින් ඔයාලට හිතෙන්න පුළුවන් දැන් දෙකක් ගන්නවනම් දෙකක් ගන්න වෙනවනි කියලා. නැහැ, ඔයගොල්ලෝ යාළුවෝ 3 දෙනෙක් එක සෙට් වෙලා එන්න. එතකොට ඔයාලට දෙකකට 3 දෙනා එක දෙකක් අරගෙන එකක් ෆ්‍රී හම්බ වෙන නිසා 3 දෙනා එකම හොඳට රස බලන්න පුළුවන්. අපි බලමු අද දවසේ අපි මොනවද ඕඩර් කරන්න කියලා. ඒකත් බලන ගමන් අපිට මෙතනින්නම් බලන්න පුළුවන් ඇතුලේ මේගොල්ලෝ අපි වෙනුවෙන් ප්‍රිපෙයා කරන හැම දෙයක්ම අපිට හොඳට බලාගෙන ඉඳලා රස බලන්න හැකියාව තියෙනවා. අපි එහෙනම් යන් මොනවද අපි අද ඕඩර් කරන්න කියලා බලන්න. Silhouettes of you are like a taunt. Never really know just what you want. With you I don't ever feel calm. I can feel the sweat inside my palms. Play with me like cats and a string. You don't understand the pain it brings. You don't ever wanna give me wings. You don't ever wanna set me free. You know I'm addicted to you. And it's twisted, you've been gifted with the evil voodoo. Got me coming back for more, even when I've been screwed. Dolls full of pins, pierce my heart straight through. I got issues in my head. I like you in my bed, but you keep me on red. Oh, everything is like a test. I better not text or I'll come off desperate. But if I lay down and I play dead and I stay dead, baby, you'll get sick of being the monster out of my head, under my bed.
if I play dead? Will you regret everything that you did, that you said? I don't think you understand what you're doing. And my heart's black and blue from the bruising. I feel like when I'm with you I'm losing. I feel like you think that this amusing. Sitting there gaslighting and confusing. Was it me? Is it me? Am I deluded? I'm the one who's always sorry, the conclusion. Even though I offer all of the solutions. I wish you loved me like I love you, it's stupid. When I'm alone with you, I never feel lucid. I wish I wasn't struck by Cupid. I wish when I first saw you, I knew. පානදුරේ මහවිල ෆුඩ් කෝට් එකෙත් මෙයාලගේ අවුට්ලට් එකක් තියෙනවා. ඉතින් එතනට ගියත් ඔයාලට අයිස්ක්‍රීම් වගේම කැපචිනෝ ට්‍රයි කරන්න පුළුවන්. ඒ වගේමයි කටුබැද්දි කේසෝන් එකෙත් මෙයාලගේ අවුට්ලට් එකක් තියෙනවා. ඒකෙනුත් ඔයාලට අයිස්ක්‍රීම් වල රස බලන්න පුළුවන්. ඒ වගේමයි අපි අද ඇවිල්ලා ඉන්නේ කටුබැද්දි තියෙන කාගිල්ස් මෝල් එකට. ඉතින් මෙහෙට ආවොත් ඔයාලට අයිස්ක්‍රීම් වගේම ජූසස්, ස්මූති වර්ග, ලැසි මේ ඔක්කොම දේවල් ට්‍රයි කරන්න පුළුවන්. ඉතින් මම ඒකත් මතක් කරා. එහෙනම් අපි බලමු අපේ ඕඩර් එක රෙඩි වෙලා එනකන්. Silhouettes of you are like a taunt. Never really know just what you want. With you I don't ever feel calm. I can feel the sweat inside my palms. Play with me like cats and a string. You don't understand the pain it brings. You don't ever wanna give me wings. You don't ever wanna set me free. You know I'm addicted to you. And it's twisted, you've been gifted with the evil voodoo. Got me coming back for more, even when I've been screwed. Dolls full of pins, pierce my heart straight through. I got issues in my head. I like you in my bed, but you keep me on red. Oh, everything is like a test. I better not text or I'll come off desperate. But if I lay down and I play dead and I stay dead, baby, you'll get sick of being the monster out of my head. Play dead, will you regret everything that you did, that you said? I don't think you understand what you're doing. And my heart's black and blue from the bruising. I feel like when I'm with you I'm losing. I feel like you think that this amusing. Sitting there gaslighting and confusing. Was it me? Is it me? Am I deluded? I'm the one who's always sorry, the conclusion. Even though I offer all of the solutions. I wish you loved me like I love you, it's stupid. When I'm alone with you, I never feel lucid. I wish I wasn't struck by Cupid. ඕඩර් කරපු අයිටම්ස් සියල්ලම දැන් අපිට හම්බලා තියෙනවා. අපි ගොඩක්ම ගත්තේ ජූසස් වලින් තමයි අද ට්‍රයි කරන්න. වැඩිපුරම අපි අද ජූස් වර්ගවලට ෆ්‍රෙෂ් ජූස්, ස්මූති ඔය ටික තමයි අද අපි ගොඩාක් ප්‍රයොරිටි එක දුන්නේ. ඒ අතර අපි තව ඕඩර් කළා අයිස් රෝල්ස් වර්ග දෙකකින් ඕඩර් කළා. ඒකනම් හරිම ලස්සනයි. අපි බලමු ඒක කනකොට කොහොමද කියලා. එහෙනම් අපි දැන් මුලින්ම ට්‍රයි කරලා බලමු අපි ඕඩර් කරපු මේක මෙයාලගේ ස්පෙෂල් එකක්. නෝවයි ස්පෙෂල් මික්ස් කියලා තමයි මේකට කියන්නේ. මේක ෆ්‍රුට්ස් වර්ග හයක් ඇඩ් කරනවා යාලා. ඉතින් අපි ට්‍රයි කරලා බලමු කොහොමද කියලා. මේක ඇත්තටම රසපාතයි. ඇත්තටම මානම රසයි. ගොඩක් මට රස දැනෙනවා. මට හිතෙන විදිහට පළතුරු දාලා තියෙනවා. ගස් ලබු, කෙසෙල්, අන්නාසි වගේ දේවල් ගොඩක රස මට දැනුණා. මේ මම ඇත්තටම බලන් හිටියේ නෑ මේක හදද්දි මොනවද දාපු පළතුරු කියලා. මට රස දැනෙනවෙන් තමයි මම කිව්වේ. ඇත්තටම හරිම රසයි. ඔයාලට ආවොත් වෙනස්ම රසකින් මේ වගේ රසම රස ජූස් වර්ග ට්‍රයි කරන්න පුළුවන්. අපි දෙවනියට ඕඩර් කරේ රසම රස ස්මූති එකක්. පුළුවන් නම් ගෙස් කරන්න මොකක්ද අපි අද ඕඩර් කරපු ස්මූති එක කියලා. මොකද්ද කියන්න පුළුවන්ද? අද අපි ඕඩර් කරේ පයිනපල් ස්මූති එකක්. මානව ලස්සන කලයකට තියෙනවා ස්මූති එක. කොහොමද ඒක මා ලස්සනයි. අපි එහෙනම් ට්‍රයි කරලා බලමු කොහොමද රස කියලා ස්මූති එකේ.
ගොඩක් අයි දැන් ස්මෘති බොන්න පුරුදුලා තියෙනවා හෙල්දි නිසා. ඉතින් ඔයාලට නෝ අයකට ආවොත් අනිවාර්යෙන් මේ වගේ රසම රස ස්මූති වර්ග ම තම බිව්වේ නෑ මේ වගේ ස්මූති වර්ග ට්‍රයි කරන්න පුළුවන්. ඉතින් ගොඩක් අය දැන් ස්මූති වලට චුට්ටක් ආසයි. ගොඩක් මික්ස් කරගත්ත මුලින් අපි එහෙනම් බීල බලමු කොහොමද රස කියලා. ඇත්තටම නාඩම ගතියට තියෙනවා මේක. හරිම උකුයි, උකුම උකුයි. ස්ට්‍රෝයිකෙන් එන්නති දරමටම හොඳ උකුවට තියෙනවා. ස්මූතිය එකෙන් අන්නාසි රස වගේම හොඳ මිල්කි රහකුත් එනවා. මේ තියෙන අපි ඕඩි කරපු තුන්වැනි ජූස් එක. ඇත්තටම මේ ජූස් එකක් නෙවෙයි ස්මූති එකක්. මේකත් වෝටර්මෙලන් ස්මූති එකක් තමයි අපි ඕඩි කරේ. මොකද ටිකක් ස්මූති වලට අපි තාස නිසා අපි තෝ ස්මූති වැඩිපුර ඕඩි කරනවා කියලා. අපි එනම් බීලා බලමු කොහොමද කියලා. මේක නම් හොඳට වෝටර්මෙලන් රස එනවා. වෝටර්මෙලන් ස්මූති එකක් ට්‍රයි කරනවා අඩු නිසාද තුමද ටිකක් මේකට ෆ්ලේවර් එකට මම ගොඩක් කැමති. ඉතින් ඔයාලට ආවොත් නෝයිකට මේ වගේ රසම රස ස්මූති රේන්ජ් එකක්ම තියෙනවා. ඉතින් ඇවිල්ලා දවසට ට්‍රයි කරලා බලන්න. අපි එනම් බලමු අපේ අන්තිම ජූස් එක මොකක්ද කියලා. අපි අන්තිමටම බොන්න තෝරගත්තේ පපාය ජූස් එකක්. ඉතින් බලමු කොහොමද කියලා මේකේ රසත්. මේ ජූස් එකක් නිසා ස්මූති දෙකක්නේ අපි අන්තිමටම බීවේ. ඊට වඩා ටිකක් රස වෙනස් වෙයි. අපි එහෙනම් බීලා බලමු කොහොමද පපාය ජූස් එක කියලා. ඇත්තටම පපාය ගැන රසම රසයි. හොඳට ගස් ලැබුණෙම දාලා රසටම තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට තාවුත් අනිවාර්යෙන් මේ වගේ රසම රස ජූස් රේන්ජ් එකක් ඒ වගේම ස්මූති රේන්ජ් එකක් තියෙනවා නෝ අයිකේ. අපි ඊළඟට ට්‍රයි කරලා බලන්න හදන්නේ කොහොමද අපේ අයිස් රෝල්ස් ටිකේ රස කියලා. එහෙනම් අපි ඒකත් කොහොමද කියලා බලමු රස. අපි දැන් ට්‍රයි කරන්න යන්නේ අයිස් රෝල්ස්. මේ තියෙන්නේ ඒක බලන්න මේ මාරම ලස්සනයි. මේකට අපි ගත්තේ බේස් එක කිට් කැට් බේස් එක තමයි අපි අරගෙන තියෙන්නේ. ඒකට කිට් කැට් එතනින් ගියාම ගොඩාක් ඉන්ග්‍රීඩියන්ස් දාලා තමයි මේක හදන්නේ. මාරම ඇත්තටම මේක රස වෙන්න ඕනි චොක්ලට් ටොපින් තමයි දාලා තියෙන්නේ. ඉතින් කිට් කැට් ෆ්ලේවර් එකෙන් තමයි අපි ඕඩි කරේ. අපි දැක්ක ඇත්තටම කිට් කැට් දානවා. ඉතින් අර අපිට එළියට පේනවා මේගොල්ලෝ හදන විදිය. ඉතින් අර අපිට මෙනු කාඩ් එකේ තියෙන ඉන්ග්‍රීඩියන්ස් ඒ විදිහටම දානවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද කියලා රස. මාරම රහයි. හොඳ ඩාර්ක් චොක්ලට් රහත් එක්ක හොඳ කිට් කැට් රස එනවා. මේක අදපු ගමන් කන්න ඕනේ මොකද මාර ඉක්මනට දියවෙන්න බලනවා. මේක රෝල් රෝල් තමයි ඔයගොල්ලෝ දකින්න ඇති හදන විදිය. මාරම රසයි. හොඳ රසටම පටේ මෙල්ටලා යනවා. ඔයාලට කැමති ෆ්ලේවර් එකකින් ගන්න පුළුවන්. මාරම රසයි. ඇත්තටම හරිම රසයි. දවසක ඇවිල්ලා ට්‍රයි කරලා බලන්න. මොකද ඒ තරමට මාරම රසයි. අපි එහෙනම් ඊගල් කට් ට්‍රයි කරලා බලමු කොහොමද කියලා. අපි වැනිලා ෆ්ලේවර් එකට ආස නිසා වැනිලා ෆ්ලේවර් එකයි මේ වගේ චොක්ලට් ෆ්ලේවර් එකයි දෙකම ට්‍රයි කරන්න හිතුවාද. අපි දෙවනියට ඕඩි කරේ අයිස් රෝල්ස් වලින් එම් ඇන් ලිටල් බ්ලාස්ට කියන එක. මේකට ඇත්තටම කිව්වොත් ඉන්ග්‍රීඩියන්ස් ඕලර පුදුම වෙයි. මේකට මේගොල්ලෝ ඉන්ග්‍රීඩියන්ස් විදිහට යූස් කරේ එම් ඇන් එම් පෙබල්ස් එක යූස් කරා. ඊට පස්සේ න්‍යූටෙලා යූස් කරා. ඔය දෙක යූස් කරලා තමයි මේක මාරම රසපාටට දැන් තියෙන්නේ ඒ දේවල් යූස් කරලා. එහෙනම් අපි කාලා බලමු කොහොමද කියලා. ඊට අමතරව උඩ චොක්ලට් ටොපින් එකක් තමයි මේ දාලා තියෙන්නේ. ඉතින් ওই විදියට තමයි පෙබල්ස් නම් ගොඩාරියක් දැම්ම. ඒක තමයි මුලින්ම බේස් එක විදියට දාලා මේක හැදුවේ. අපි එහෙනම් කාලා බලමු කොහොමද මේ අයිස් රෝල් එකේ රස. බැලු බැල්මටම කලර්ස් දෙකක් නිසායි අපි මේ දෙක ඕඩි කරේ. කොහොමද රස දෙවිදිහක්
වෙන්න ඕනි නිසා අපි කාල බලමු එනම් කොහොමද කියලා. රසටම තියෙනවා පෙබල්ස් හැපෙනවා. ඊට පස්සේ පෙබල්ස් වල රසයි නියුටලා වල රසයි ඔක්කොම හොඳ මික්ස් එකක් එන්නේ. මාරම රසයි කනවට වඩා බලංගෙදි මාරාස හිතෙනවා. ඒකල හදන විදිය හරිම ලස්සනයි. ඇත්තටම කන්න ලෝභයි මේගොල්ලෝ වැඩ දාලා කරලා හදනකොට. දැන් මේක ගොඩාක් ඉක්මනට දිය වෙනවා. අපි ඒකයි මේක ටක්ටක් ගාලා ට්‍රයි කරන්න හිතුවේ. අර රස තියෙන්නේ හොඳ කූල් එකට කද්දි මේක. ඒ වගේ රසට අයිස් ක්‍රීම් වලින් හැදදාපු අයිස් ක්‍රීම් රෝල්ස් ගන්න ඔයාලට අනිවාර්යයෙන්ම එන්න වෙනවා නෝ එකට. ඉතින් ඔයාලට පුළුවන් දවසක ඔයාලා ට්‍රයි කරලා බලන්න. හරිම රස අයිස් ක්‍රීම් රේන්ජ් එකකුත් තියෙනවා. අපි රසම රස ජූස්, ස්මූති, එතනියම අයිස් රෝල්ස් ඔක්කොම ට්‍රයි කරලා ඉවරයි. ඉතින් මම ආයෙත් මතක් කරනවා අපි ඇවිල්ලා ඉන්නේ අද නෝ එකට. මේක තියෙන්නේ හොයාගන්න හරිම ලේසි කගිල්ස් මෝල් එකේ 3rd ෆ්ලෝ එකේ තියෙන්නේ. ඉතින් හරිම ලේසි හොයාගන්න ඔයාලට ආවොත්. ඉතින් යාළුවොත් එක්ක ඔයාලගේ පාර්ට්නර් එක්ක ෆැමිලි එකේ අයත් එක්ක වුණත් ඇවිල්ලා දවසක ට්‍රයි කරලා බලන්න කොහොමද මේවායේ රස කියලා. ඉතින් අපි තවත් දවසක මේ වගේ රස බර වීඩියෝ එකක් කරන් එනක හැමෝටම බයි.